කියන්නේ කියලා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පෙරලියක් ඇති කළා. අපි වාමාංශිකෝ සේකනාම ලංකා සමාජ පක්ෂයේ මුල ආරම්භයේ ඉඳලා එන අයගේ තියෙන සංවිධාන සියල්ලක්ම පහේ එකතු වෙලා තමයි මේ පෙරලිය ඇති කළේ. ඒක පරිකීමක් අපි ඉෂ්ට කළා. ඒ යනවා අපි බලාපොරොත්තු තියාගෙන කටයුතු කරන්නේ මේක ඉස්සරහට ගෙන යන්නේ. විශේෂයෙන්ම පැසිස්ත්වාදී ජාතිවාදී බලවේග පරාජය කළා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක කළා, ඒකාධිපතිවාදී තත්ත්වයන් විනාශ කළා, බලය බෙදලා සියලු ජාතීන්ට සමගයක් ඇති කරන්න පුළුවන් විදිහට බලය බෙදලා රටේ එක්සත් භාවයක් ඇති කර ගැනීමට අපි කටයුතු කරගෙන යනවා. ඒකේ ප්‍රධානම වැඩ කොටස් බාර වෙලා තියෙන්නේ වමේ ක්‍රියාකාරී සවදුවන. ඒතකොට මේ නිසා මේ වැඩ පිළිවෙල ශක්තිමත් කරගෙන යන්න ඕන. අපි එක වෙන එකක් කරලා ඉන්නේ. නවස්වාද පක්ෂය අනිවාර්යයෙන් මේ වැඩ පිළිවෙලේ ඉදිරියෙන් ඉඳගෙන වැඩ කටයුතු කිරීම පෞගේ කාලෙම පෙන්වනවා. එතකොට දැන් අද වෙනකොට තවමත් ලොකු අභියෝගයක් තියෙනවා. ජාතිවාදී නැත්නම් ෆැසිස්තාලේ ක්‍රියාමාර්ග ගන්න උදවිය මේ ව්‍යවස්ථා පෙරලිය විරුද්ධව නොයෙකුත් කුමන්ත්‍රණ කරනවා. ඒක කඩා කප්පල් කිරීම සඳහා කටයුතු කරගෙන යනවා. දැනටමත් ප්‍රචණ්ඩ ක්‍රියා ආරම්භ කළා තියෙනවා. මට ප්‍රචණ්ඩ ප්‍රහාරයක් කළා. යාම් කිසි සහෝදරයට තර්ජනයක් කළා තියෙනවා. පවුලටම මේ විදිහට ඒගොල්ලෝ අපි මේ ගන්න යන ක්‍රියාමාර්ග වලට ප්‍රචණ්ඩව ක්‍රියා කරන්න පවා ඒ සංවිධාන මුල් වෙලා කටයුතු කරන තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. ඒගොල්ලෝ දන්නවා මේ වාමාංශිකයෝ තමයි, මේ සම සමාජ කාර්යෝ තමයි, වමස් කාර්යෝ තමයි මේ වැඩේ ඉස්සරහටම ඇදගෙන යන්නේ කියලා ඒගොල්ලෝ දන්නවා. ඒ වගේ තර්ජනාත්මක ක්‍රියාවලට යොමු වෙලා තියෙන නිසා. නමුත් ඒක නොතකා අපි මේ ව්‍යවස්ථාවක් ඇති කිරීම සඳහා කටයුතු කරගෙන යනවා. ඒ අවස්ථාවේදීම තමයි මේ සංවර්ධන ඉදිරි දාන පනතක් දැන් ඉදිරිපත් වෙලා තියෙනවා. දැන් සංවර්ධනය මේ රටට අනිවාර්යයෙන් අවශ්‍යයි. ඒක ජාත්‍යන්තර බලවේග වලට ආරාධනා කළා. ආයෝජනයක් කිරීම සඳහා කටයුතු කරන එක අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය කාරණාවක් කියලා අපි කවුරුත් පිළිගන්නවා. අපි දන්නවා සම්මර්ධනයට ඒ විදිහට ආයත ආයෝජනය කරන්න සිද්ධ වෙනවා. අපි දන්නවා බොල්ෂෙවික් විප්ලවයෙන් පස්සේ ලෙනින් අනුගමනයේ ක්‍රියාපලිවිතේදීත් ඔව් කිව්වා. විදේශික රටවල් විදේශික කොම්පැනි ඇවිල්ලා අපේ රටේ රුසියාවේ ආයෝජනය කරනවා නම් අපි ඒකට විශේෂ සැලසෙනවා. ඒකට විධි විධාන ආර්ථික විධාන සැලසුම් කළා දෙනවා කියලා. ඒක නිසා එවැනි අදහසකින් වැඩ කිරීම හොඳයි. ඒ වගේම ආර්ථික සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී හැමදේම සාකච්ඡා කළා, හැම පැත්තෙම තුලනාත්මකව කටයුතු කළා, අඩුපාඩු තන් තියෙන අයට ඒවා දීලා වැඩිපුර තියෙන අයගෙන් අරගෙන ආර්ථික සැලසුම් හදාගන්න ඕනේ. ඒක සාකච්ඡා කරලා සාකච්ඡා කරලා හදාන්න පුළුවන්. නමුත් ක්‍රියාත්මක කිරීමේදී දැඩි ශක්තිමත් ක්‍රියාත්මක පිළිවෙලකුත් අවශ්‍යයි. ඒක ලෙනින් පාව පැහැදිලි කළා. ඔහු කිව්වා ප්‍රජාතන්ත්‍රවාදී ඒකාබද්ධතාවය ඩෙමොක්‍රටික් සෙන්ට්‍රලිසම් කියන. ප්‍රජාතන්ත්‍රවාදී ඒකාබද්ධ බලයක් හැටියට ක්‍රියාත්මක කළා තමයි සමර්ථනේ පහළට ගෙනියන්න පුළුවන් කියලා. දැන් මේ වගේ අදහසක් උඩ තමයි මේ අලුත් සංවර්ධන විධිවිධාන පනත රනිල් වික්‍රමසිංහ මහත්මයා ඇතුළු කණ්ඩායම ඉදිරිපත් කළා. දැන් මේක ඉදිරිපත් කිරීම ගැන
අපි සංවර්ධනයේදී මේ විදිහට මන්තුවා වගේ ලෙනිනුත් ඒ අවධියේදී යෝජනා කරපු අදහසක් ක්‍රියාත්මක කිරීම යන අපි යුද්ධ නැහැ. නමුත් තවම ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදී බව තහවුරු කළා නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවක් මේ රට තුල ඇති කළා නැහැ. දෙමළ ජනතාවට වෙච්චි වරදට ඒගොල්ලන්ට වෙච්චි පාඩුවට ඒවා ගෙවලා සියල්ලංගෙම හිද්දිනාගෙන අපි ඉස්සත් ව්‍යවස්ථාවක් තුල තහවුරු වෙලා නැහැ. ඒක ඉස්සෙල්ලා කෙරෙන්න ඕන. ඒක කෙරෙන්නේ නැතුව සංවර්ධනය මූලාශ්‍ර කළා බලවත් ක්‍රියා මාර්ගයක් ඉදිරිපත් කිරීම නුවණට හුරු දෙයක් නෙමෙයි. ඒක විවිධ අතට කල්පනා කරන්න පුළුවන්. මිනිස් හිතන්න පුළුවන් මොකද්ද මේ දරුණු ඒකාබද්ධ ක්‍රියා මාර්ගයක් යෝජනා කරන්නේ ආර්ථික සංවර්ධනය සඳහා මේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවක් හදන්නෙත් නැතුව. ඒකෙන් අඩිතාලම වැටෙන්නේ ඒකාධිපතිවද කියලා සමහර අය සැක කරන්නේ තියෙනවා. හැම සැක කළා තියෙනවා. ඒ නිසා අපිට හිතන හැටියට වාමාංශිකව හැටියට ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවක් හදාගත්තට පස්සේ ආර්ථික ගමන ඉදිරියට ගෙන යාම සඳහා ඔය වගේ ප්‍රජාතන්ත්‍රවාදී ඒකාබද්ධ වැඩපිළිවෙළ ඩෙමොක්‍රටික් සෙන්ට්‍රලිස්ට් කියන සංකල්පය යටතේ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ප්‍රබල වැඩපිළිවෙළක් යොදා ගන්න ඕනේ. ඒකට අපිට අනුමැතියක් දෙන්න පුළුවන්. නමුත් ඒකට දැන් දෙන්න බෑනේ. දේශපාලන ප්‍රශ්නේ පළමුව විසඳිය යුතුයි. ආර්ථික ක්‍රියාමාර්ගය ගැන කතාව ඊට පස්සේ අරගත්ත යුතුයි කියන අදහස තමයි අපිට කියන්නේ. දේශපාලන ප්‍රශ්නේ, දේශපාලන බලයේ බෙදීම පිළිබඳ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ප්‍රශ්නය ඒකාධිපතිවාදයේ අයින් කිරීම, ජාතිවාදයේ පරාජය කිරීම කියන දේශපාලන කටයුතු අපි කරලා ඉවර කළා නැහැ. ඒකට විශාල අභියෝගයක් ඉදිරි අපි සටන් කරමින් ඉන්නේ. ඒ අස්සේ ඇවිල්ලා ආර්ථික ක්‍රියාමාර්ග සඳහා බල මෙහෙයුමක් යෝජනා කිරීම මිනිස්සු අවුලට පත් කරන වැඩවිල්ලක් හැටියට තමයි පේන්නේ. ඒ නිසා අපි කනගාටු වෙනවා. මේ ගැන නිසි ලෙස මේවා සැලසුම් කළා, හරියාකාරව සාකච්ඡා කරලා ගේන්න ඕන වැඩක් නේ. ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාව තහවුරු කර ගැනීම සඳහා ඉදිරියට යන එක කෙරෙන්න ඕන. ඒක ඒ පිටිපස්සෙන් ආර්ථික සංවර්ධන ව්‍යායාමයේ සඳහා ප්‍රබල හස්තයක් ගොඩනැගීම සාකච්ඡාවට ගන්න පුළුවන්. ඒක යෝජනා කළා කියලා ඒක ලෙනින් වුණත් ඒ උපදේශයේ කාලේ අර නෙප් කියන ආර්ථික ක්‍රියාමාර්ගය යන කාලේදී රෝසා ලක්සම්බර්ග් වගේ සහෝදරයන් එක්ක ගැටිලා ලෙනින් කිව්වා නෑ මේක මේ විදිහට හැමදෙනාම අපි බලය බෙදීමේදී අපි එකඟ වුණා, ස්වරන් තීරණ ඇතුණත් අපි එකඟ වුණා. නමුත් ආර්ථික ක්‍රියාදාමයක් යනකොට සැලසුමක් හදලා හැමෝම එකතු වෙලා සැලසුමක් හදලා ඒ සැලසුම් හදන වෙලාවේදී හැමෝම ප්‍රජාතන්ත්‍රවාදීව මැදිහත් වෙලා කතා කරලා ඊළඟට ක්‍රියාත්මක කිරීමේදී ඉතාම දැඩි ඒකීය වාදී ක්‍රියාමාර්ගයකින් එක ක්‍රියාත්මක කළ යුතුයි කියන අදහස තිබෙනවා. ඒ නිසා ඒ මේ අදහස් දෙකම තියෙනවා. නමුත් ඒක ක්‍රියාත්මක කරන්න මේ පිළිගත් ප්‍රතිපාටි සැලසුම් ක්‍රමය දුස්සයිත තියෙන නිසා තමයි දැන් අවුලක් ඇති වෙලා තියෙන්නේ. ආගයන් අවුලක් මේ කරේ දමා ගන්නට මේ ඇයි මේ නායකයන් කටයුතු කළේ කියන ගැන අපිට ප්‍රශ්න තියෙනවා. ඒ නිසා සමහර විට අපේ මන්ත්‍රීවරු ලංකා සම්ස්කෘතික පක්ෂේ මන්ත්‍රීවරයෙක් ඉන්නවා දැන් කල්තර දිස්ත්‍රික්කයේ. එතුමාටත් ඒ පළාත් සභාව තුළ ගන්න වෙන පියවර තමයි මේකට විරුද්ධ වෙන්නේ. ඇයි මෙහෙම කියන්නේ? වගේ දෙයක් තමයි වෙන්නේ. ඉතින් ඒකට හරියාකාරව සාකච්ඡා කරලා කළ යුතු ප්‍රශ්නයක් මේ විදිහට අත්විම ගැන අපේ කනගාටුවක් ප්‍රකාශ කරනවා. නමුත් ඒ වගේම නමුත් පොදුවේ අපි ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවක් තහවුරු කරමු. ඉන් පසුව ආර්ථික විධිවිධාන සංවර්ධන විධිවිධානයක් ශක්තිමත් විධිවිධානයක් යොදා ගැනීමට අපි කටයුතු කරමු කියන කතාව තමයි අපි කියන්නේ. ඒ අනුව මේ වගේ
මැදිහත් වීමක් වාමාංශිකයන් හැටියට අපිට තියෙනවා. ආණ්ඩුව කියන කෙනේ ආණ්ඩුවේ නායකයෝ රණවීර වික්‍රමසිංහ වේවා මෛත්‍රීපාල මැතිතුමා වේවා ඒගොල්ලෝ හොඳට අදහස ඒගොල්ලන්ගේ පැත්තෙන් ගේනවා ප්‍රශ්නයක් නැහැ. හොඳ අදහසක් නම් හොඳයි කියනවා නරක අදහසක් නම් නරකයි කියනවා. නමුත් මේකේදී අපිට පේනවා හොඳ අදහස් දෙකක් ගැටුම්කාරී ලෙස ඉදිරිපත් කිරීමෙන් ඇහිලා තියෙන ප්‍රශ්නයක් මෙතන තියෙනවා. ඒක න්‍යායන මේවා අපි ත්‍යාගෙන යන්නේ මේ හදාගත් ආණ්ඩුව අනිවාර්යයෙන් ක්‍රියාත්මක කරමින් ඉදිරියට යන්න අපිට අභිලාෂය තියෙන නිසායි. අපිට අවශ්‍ය නැහැ මේක නිකරුණේ බයිනුන් ගහනවට ඒගොල්ලන්ට පහර වදිනවට මේ ආණ්ඩුවට කඩාකප්පල්කාරී විසින් පහර දෙමින් විනාශකාරී කතාවල් කරන්න ඉඩ සැලසෙනවට අපි කැමති නැහැ. අපි ඒ නිසා අපි යෝජනා කරන්නේ නැඩගෙන යන ක්‍රියාමාර්ගයක් අපි ඇති කරගත යුතුයි. ඒ නිසා හෙට තිබෙන අපේ සංවත්සරයේදී අපි මේ කතාව වඩා අවධාරණය කරනවා. අද අපි කියනවා මේ වෙලාවේදී මේ අපේ තියෙන අදහස අපි ඉදිරිපත් කරනවා. ඒ වගේම මේ පැමිණෙන සහෝදරුන්ගේ බලාපොරොත්තු වෙනවා අපේ සංවත්සරය සාර්ථක කර ගැනීමට හෙට දවල් දෙකට තමයි සංවත්සරය ආරම්භ කරන්නේ. හවස් වරුවේ තමයි කටයුතු කරන්නේ. ඒසා වාමාංශික ජනතාව මේ ප්‍රබල ආණ්ඩු පෙරලියත් එක්ක ඉදිරියට යමින් ඉන්න ජනතාවගේ සිතුම් පැතුම් අපි සමග එකතු කරගන්න හෙට නව නගර ශාලාවට දෙකට පැමිණෙන්න කියලා මම ආයෝජනා කරමි. ඒයට තමන්ට කැමති සියලුම දෙනා සාකච්ඡාවකට කතා බහකට කැමති සෑම දෙනාම එකතු වෙන්නේ කියලා ඉල්ලා සිටින්නේ. මගේ වචන ස්වරූපයෙන් අවසන් කරනවා.